අපි පක්ෂයක් විදිහට අපිට ප්‍රශ්න තිබුණා. ඒ රාණ්ඩුවක් විදිහට අපි පරාජයට පත් වුණත් අපි ලක්ෂ 55ක් පමණ අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා අපේක්ෂකතුමාට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. අපි විපක්ෂ නායකවරයා විදිහට මේ යුගයේ ජනප්‍රිය කෙනා පත් කරා. පත් කරලා අපි දැන් එකට ගමන් කරන්න අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. කීප දෙනෙක්ගේ මතය විතරක් ජයග්‍රහණය කරන්න පුළුවන්කමක් අපිට නැහැ. දැන් මේ වෙනකොට පක්ෂ නායකතුමා විසින් කමිටුවක් පත් කරලා තියෙනවා. මේ සියලුම පාර්ශ්වයන් නියෝජනය කරමින් මේ කමිටුවෙන් ඊළඟ වැඩපිළිවෙල පිළිබඳව, ඊළඟ නායකත්වය පිළිබඳව, මහමැතිවරණය පිළිබඳව සියලුම තීන්දුව තීරණ ගන්න මේ කමිටුවට බාර දීලා තියෙනවා. නායකයන් කෙසේ කටයුතු කළේද මේ සියල්ල තීරණය කරන්නේ කමිටුවෙන්. ඒක අපිට දෙන්න. එතුමා සහ විපක්ෂ නායකතුමා දෙන්නම එකතු වෙලා මේ කටයුතු කරනවා. ඔව්, පක්ෂ නායකතුමා නලින් කුසුමතුමා. අපි පක්ෂය කෙලින් කරගෙන අපි ඊළඟ මහමැතිවරණයට මුහුණ දෙනවා. අපිට තියෙන්නේ ලක්ෂ 6 හමාරක අභියෝගයක්. ඒ ලක්ෂ 6 හමාරේ අභියෝගය අපි අපේ ටාගට් එකෙන් අපි 113ක් පුළුල් සන්ධානයකින් ලබා ගැනීම. ඒ සඳහා යරමුණින් අපි ඉදිරියට යනවා. බෞද්ධ ආගමට නිගා වෙන විදියට කටයුතු කරපු කවුරු හරි ඉන්නව නම් එයාට ඉදිරි අපි මැතිවරණයේදී මගේ පෞද්ගලික යෝජනාවක් මම හිතන්නේ රටේම ජනතාව අනුමත කරයි, රටේම එක්සත් ජාතික පාක්ෂිකකින් අනුමත කරයි. අපට කොඩි විනයක් වෙච්ච මේ පරාජයට එවැනි මැති ඇමතිවරුන්ට කිසි ලෙසකින්වත් මේ රටේ නැවත නාම යෝජනා එක්සත් ජාතික පක්ෂය තුල දෙන්න එපා.